හොඳයි එළඹෙන නව වසර හැමත සතුට සාමය සෞභාග්‍ය සපිරි ප්‍රීතිමත් නව වසරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා ඉතින් මේ දිනවල පවතින තත්ත්වයක් එක්ක අපි නිවසටම වෙලා නීතිගරුකව කටයුතු කරමින් කාලය ගත කරන්නේ හැබැයි දැන් ඊයේ දවසේ ප්‍රකාශයට පත් වුණ පාසල් ආරම්භ වන දිනේ තවත් මාසකින් පමණ දීර්ඝ වන බව ඉතින් අපි අපේ අනාගතය පිළිබඳව සිතද්දී අපේ දරු පරපුරු පිළිබඳව අපි විශේෂයෙන් කල්පනා කරන්නට ඕනේ. පස්ස නිමාඩු වුණත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවේ අඛණ්ඩව යම්කිසි අයුරකින් අපට පාත්වාගෙන යන්න පුළුවන් නම් යම්කිසි මට්ටමකටවත් ඒ ඇත්තටම ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙම වුණොත් තමයි අපේ ඊළඟ වසර සැබෑවටම සුබදායක වෙන්නේ. ඒ නිසා රුහුණු ගුවන් විදුලියේ රේඩියෝ පාස්වල අපේ දරුවන් වෙනුවෙන් අරගෙන එනවා. හැබැයි අද සාමාන්‍යයෙන් රේඩියෝ පාස්වල ගෙනෙන දවසක් නෙවෙයි මොකද අපි සතිය දින පහ තමයි රේඩියෝ පාස්වල වෙනුවෙන් වෙන් කරලා තිබෙන්නේ. නමුත් අපි අද දවසේ විශේෂයෙන් කල්පනා කළා ටිකක් මේ අපේ මේ ඇති වෙලා තියෙන වාතාවරණය මේ දින වල විශේෂත්වයක් එක්ක සම්බන්ධ කරගෙන පරිසරය සහ තාක්ෂණය පිළිබඳව කතා කරන්නට ඉතින් අමිත් මහත්මයා මතක් කළ පරිදි ඔබට මාතර මධ්‍යම මහාවිද්‍යාලයේ තාක්ෂණ වේදයේ පිළිබඳ හිටපු ආචාර්ය චින්තක ලියනගේ මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මතක් කරන්න ඕනේ දෝයේ පුතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින තාක්ෂණ වේදයේ විෂය හදාරන ඔබටත් ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනට බලාපොරොත්තු වන විද්‍යා විෂය හදාරන අපේ දරුවන්ටත් ඉතා වැදගත් වෙන පරිදි තමයි මේ කරුණු අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි එමනම් අපේ ගුරුතුමන් බොහොම ආදරෙන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අයබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට. අයබෝවන් දරුවනේ අද රුණු ගුවන් විදුලි සේවයේ රේඩියෝ පාසලෙන් ඔබට හඳුනන දෙන්න මම බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ අලුත්ම විෂය ධාරාවක් වශයෙන් 2013 වර්ෂයේ හඳුන්වලා දීපු තාක්ෂණ වේදී විෂය ධාරාව. ඒ විෂය ධාරාවේ අනිවාර්ය විෂයක් තමයි තාක්ෂණ වේදයේ සඳහා විද්‍යාව කියලා කියන්නේ. ගොඩක් දුව දරුවෝ මේ තාක්ෂණ වේද ගැන දන්නේ නැති නිසා මම හිතුව ඉසෙල්ලම පොඩි හැඳින්වීමක් මේ විෂය ගැන කියන්න. ඒ අනුව මම අද කියලා දෙන්න හදන පාඩමට අදාළ තාක්ෂණ වේදයේ සඳහා විද්‍යාව කියන විෂය ප්‍රධාන විෂය පහක එකතුවක් ඉදිරිය තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ විෂයන් පහ තමයි ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ගණිතය, තොරතුරු හා සංවේදන තාක්ෂණය. ඒතොර අද මම බලාපොරොත්තු වෙන්නේ මේ විෂය ධාරාවේ 13 ශ්‍රේණියට අදාළ වෙන ප්‍රධාන පාඩමක් වශයෙන් තියෙන තාක්ෂණික දියුණුව හා පරිසරය කියන පාඩම ඔගොල්ලොන්ට තෝරාගත් කොටසක් පැහැදිලි කරන්න. එතකොට ඔය තාක්ෂණ විද්‍යාව හා පරිසරය කියන කොටස ජීව විද්‍යාව ඒ වගේම රසායන විද්‍යාව ඔය කියන ප්‍රධාන ශේෂ දෙකකටම ඇතුළත් වෙන ප්‍රධානම පාඩමක් වශයෙන් අපිට සලකන්න පුළුවන්. එම පාඩමේ මම අද තෝරගන්න හිතුවේ වර්තමාන පාරිසරික අර්බුද ඒ වගේම විශේෂ වශයෙන් මේ දිනවල සියලුම දෙනාට ලකෝ තර්ජනයක් වෙලා තියෙන COVID-19 රෝග තාක්ෂණය ඒ සියලුම දේවල් වල විශේෂ අතුරු ප්‍රතිඵල ඒ වගේම ඒකේ ඇත්තම යහපත් ප්‍රතිඵලයක් දක්ින්න පුළුවන් ශේෂ්ත්‍රයක් විදියටත් අපිට ගුණ කරලා කවුරු ටිකක් දක්වන්න තමයි මම අද හිතන් ඉන්නේ. ඒ අනුව අද මේක ශ්‍රවණය කරන ප්‍රධාන දරුවන්ගෙන් ප්‍රධාන කාණ්ඩ හතරකට මේ ඔස්සේ දැනුම ලැබෙනවා. එක කණ්ඩායමක් තමයි මෙවර කියන්නේ 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ નિયમિત උසස් පෙළ විෂය ධාරාව පෙනී සිටින දරුවෝ. දෙවනි කණ්ඩායම ලබන අවුරුද්ද. ඒ කියන්නේ 2021 වර්ෂයේ උසස් පෙළ තාක්ෂණ වේදය හදාරන සිසු දරුවෝ ටික. තුන්වෙනි කණ්ඩායම තව නොබෝධිනයකින් නිකුත් කිරීමට નિયમિત සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් පස්සේ තාක්ෂණ වේදය හදාරන්න අපේක්ෂා කරන අපේ දරු දැරියෝ. හතරවන කණ්ඩායම තමයි මෙවර 11 වසරේ සාමාන්‍ය පෙළ ලියන බලාපොරොත්තු වෙන අපේ දූ දරුවෝ. මොකද හේතුව 11 ශ්‍රේණියේ ළමයින්ට අවසාන පාඩම විදියටත් තියෙන්නේ මෙන්න මේ පරිසරයේ පාඩම. ඒ නිසා ලොකු ශේෂයක දරු දැරියන්ට අද මං උගන්න මේ පාඩම සවන් දීලා ලොකු දැනුමක් ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් දරුවනේ පෑනක් සහ කොලයක් අතර ගන්න. එහෙම නැත්නම් දැන් ලොකු තාක්ෂණික දියුණුවක් ඉන්න යුගයක ඉන්නේ. ඔබට පුළුවන් ඕනනම් මේක පටිගත කරගන්න. එහෙම කළා පාඩමට සවන් දෙන්න. අවශ්‍ය දේවල් මම පන්තිවල පාසල උගන්වන ආකාරයට ඔබට අනුස්මරණය කරමින් මෙනෙහි කරමින් උගන්වන්නේ. ඒ නිසා මේ පැය භාගයේ මේ පැයක කාලය තුළ ඔබට මම හිතනවා මගෙන්
කළ හැකි උපරිම දැනුමක් ඔබට ලැබේවි කියලා. හොඳයි. आचार्य चिंतक लेन आराधना करना හොඳයි දරුවනේ අපි ඉස්සෙල්ලම බලමු පරිසරය කියන්නේ මොකද්ද කියලා පරිසරය කිව්වට පස්සේ පුතේ ප්‍රධාන කාණ්ඩ තුනක නැත්නම් සංරචක තුනක එකතුවක් විදිහට තමයි පරිසරය සකස් වෙලා තියෙන්නේ එක කණ්ඩායමක් තමයි සියලුම ජීවි ඊට පස්සේ මේ අපට අවට තියෙන වටපිටාව ඒ කියන්නේ අජීවී දේවල් ඒ විතරක් නෙවෙයි ජීවීන් ජීවීන් අතර ඒ වගේම ජීවීන් වටපිටාව අතර සිදුවන විවිධ අන්තර් ක්‍රියා තියෙනවා ඒ සියලුම දේවල් එක්ව ගත් කරලා තමයි අපි ඒකට පරිසරය කියලා කියන්නේ. එහෙනම් දරුවනේ පරිසරය කියන්නේ මොකද්ද? ප්‍රධාන කාණ්ඩ සංරචක තුනක එකතුව. ජීවීන් ඇතුළත් වෙනෝ, ඒ වගේම අජීවී පරිසරය වටපිටාව ඇතුළත් වෙනෝ, ඒ වගේම ජීවීන් එකිනෙකා අතරත්, ජීවීන් සහ අජීවීන් අතරත් සිදුවන අන්තර් ක්‍රියා ඇතුළත් වෙනෝ. ඊට පස්සේ දරුවනේ මේ පරිසරයේ තියෙන ඔය ජීවී අජීවී සංරචක දිහා බලලා අපිට පුළුවන් පරිසරය ගෝල වශයෙන් ප්‍රධාන කාණ්ඩ හතරකට වර්ගීකරණය කරන්න. ඔය ගෝල හතර අපිට නාමමාත්‍රිකව කියනවා නම් වායු ගෝලය, ඒ වගේම ජල ගෝලය, ඒ වගේම ශිලා ගෝලය, ඒ වගේම ජෛව ගෝලය. දැන් අද දවසේ මම උතනින් බලාපොරොත්තු වෙන්නේ එක ගෝලයක් ගැන විතරක් පැහැදිලි කරන්න. මොකද ඒකේ සුවිශේෂී කරුණු අපිට රාශියක් අන්තර්ගත කරන්න තියෙනවා. ඒ නිසා අද දිනේ මම බලාපොරොත්තු වෙන්නේ එතනින් වායු ගෝලය ගැන පැහැදිලි කරන්න. ඒ අතරෙම අනිකුත් ගෝල ගැන ඉතා කිටිසෙන් ඕගොල්ලොන්ට පොඩි හැඳින්වීමක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වායු ගෝලයේ මාතෘකාව මං චුට්ටක් පැත්තකින් තියලා ජල ගෝලය, ශිලා ගෝලය සහ ජෛව ගෝලය කියන ගෝලයන් ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ඉතින් දරුවනේ ජල ගෝලය කියන එක නමින්ම තේරෙනවා. පෘථුවේ තියෙන ජලය ආශ්‍රිත සම්පූර්ණ පරිසරයට තමයි අපි ජල ගෝලය කියන්නේ. සාමාන්‍ය පෘථිවි පෘෂ්ඨය ගත්තොත් 70%කටත් වඩා වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ ජලයෙන් වැහිලා. දරුවන්ට ජල ගෝලය කියලා මාතෘකාව ඇහෙනකොට මතක් ඉන්නේ මොනවද? ජලයේ පිරිච්ච විශේෂ පද්ධති. මොනවද ප්‍රධාන වශයෙන්ම අතුලත් වන්නේ? එකක් තමයි සාගර සහ මුහුදු. සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් ගත්තොත් 97.9ක් විතර. ඒ කියන්නේ 98%කට ආසන්න ප්‍රමාණයක්ම සාමාන්‍යයෙන් ජලයෙන් වැසිරී තියෙන්නේ සාගර සහ මුහුදු වල. ඊට අමතරව රටාභ්‍යන්තර ජලාශ තියෙනු, ගැසියර් සහ ඉස්කඳු තියෙනු, භූගත ජලය තියෙනු, ඒ වගේම වායු ගෝලෙ ජල වාෂ්ප විදියටත් අපිට මේ ජල ගෝලය තුර ජලය දැය ගන්න පුළුවන්. ඊට පස්සේ දරුවනේ මම කියල දෙන්න කැමති ශිලා ගෝලය ගැන. සාමාන්‍ය ශිලා ගෝලය කියලා කියන්නේ පෘථුවේ තියෙන ඝන කොටස් ආසිත පරිසරය. ඝන කොටස් කියනකොට අපිට මතක් වෙන්නේ පාෂාණ, ඒ වගේම පස් ආසිත ප්‍රදේශය. ඔගොල්ලෝ මතක ඇති කුඩා කාලේ පෘථුවිය මතුපිටේ ඉඳන් අභ්‍යන්තරයට ප්‍රධාන කාණ්ඩ කිහිපයකට ඕගොල්ලෝ බෙදුවා. මතුපිට කොටසට කිව්වා අපි කබොල කියලා, ඊළඟ කොටසට කිව්වා ඉහළ ප්‍රාවරය, ඊළඟ කොටස පහළ ප්‍රාවරය, පෘථුවේ මැදම කොටසට කිව්වා හරය කියලා. ඔය කොටස් හතරින් කබොල, ඒ වගේම ඉහළ ප්‍රාවරය කියන කොටස් ඇතුළත් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ශිලා ගෝලයට. දරුණේ ශිලා ගෝලයේ සම්බන්ධ විස්තරේ ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා ජෛව ගෝලය ගැන. ජෛව ගෝලය කියන්නේ සම්පූර්ණ පෘථුවේ ජීවීන් ජීවත් වන වටපිටාව. ජීවීන් ජීවත් වෙන වටපිටාව සරලව තනි වාක්‍යයකින් මට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මුහුදු මට්ටමේ ඉඳන් කිලෝමීටර් 6ක් ඉහළට වායු ගෝලය දක්වා, ඒ වගේම කිලෝමීටර් 10ක් පහළට ගැඹුරු පතුල දක්වා. එහෙනම් කොච්චර පරාසයක්ද? වායු ගෝලයේ කිලෝමීටර් 6ක් ඉහළින් මුහුදු මට්ටමේ ඉඳන් කිලෝමීටර් 10ක් සාගර පතුල දක්වා. එහෙනම් ලොකු පරාසයක ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් දැන් මම අද දවසේ ප්‍රධාන මාතෘකාවට පිවිසෙන්නයි හදන්නේ. ඒ තමයි මොකද්ද? වායු ගෝලය. හොඳයි. මොකක්ද දරුවනේ වායු ගෝලය කියලා කියන්නේ?
වායුගෝලය කියලා කියන්නේ පෘථිවිය වටා පිහිටන තුනී වායුමය ආවරණය. වායුගෝලය කියනකොට වායුවක් නෙවෙයි කියවෙන්නේ. වායුන් රාශියක එකතුවක්. එනම් වායුන් රාශියක් එකතු වෙලයි වායුගෝලය සකස් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් අපේ පෘථිවිය කබලේ ඉඳන් කිලෝමීටර් 1000ක් පමණ උඩට යනකම් වායුගෝලය ව්‍යාප්ත වෙලා තියෙනවා. අපිට විවිධ අධ්‍යයන කටයුතු සඳහා අපිට පුළුවන් මේ වායුගෝලය ප්‍රධාන ස්තර කිහිපයකට බෙදලා දක්වන්න. ඒ අනුව පෘථිවි කබල ආශ්‍රිතව තිබෙන ප්‍රධානම ස්තරය තමයි පරිවර්තී ගෝලය කියන්නේ. ඔගොල්ලෝ නිකන් හිතන්න සාමාන්‍ය මුහුදු මට්ටමේ ඉඳන් කිලෝමීටර් 15ක් විතර ඉහළ දක්වා පරිවර්තී ගෝලය තියෙනවා. දෙවෙනි කාරණේ දෙවෙනි එක ස්තර ගෝලය. ස්තර ගෝලය සාමාන්‍යයෙන් පරිවර්තී ගෝලයේ නතර වෙන තැන ඉඳන් කියන්නේ කිලෝමීටර් 15 සීමාවේ ඉඳන් කිලෝමීටර් 50ක් විතර ඉහළට යනකම් තියෙනවා. ඊළඟ ගෝලය මීස ගෝලය. ඔය මීස ගෝලයටම තමයි කියන්නේ මෙසෝ ගෝලය, මධ්‍ය ගෝලය, ශීත ගෝලය විවිධ නම් වලින් හඳුන්වනවා. මිසෝ ගෝලය ස්තර ගෝලයේ නැවතින කිලෝමීටර් 50ක් දක්වානේ. එහෙනම් කිලෝමීටර් 50ත් කිලෝමීටර් 85ත් අතර ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ තියෙන තාප ගෝලය කිලෝමීටර් 85ත් කිලෝමීටර්